ඉත ගොඩාක් දේවල් කියන්න පුළුවන් උතේ කියන දේවල් ඔක්කොම හිතා. තේරි. ඒක අන්තේ බාහිර රූපයක් වශයෙන් තකස් වෙනවා විතර. ඒත හිත ගොඩාක් දේවල් කියද්දී ඉතන්තේ විලකටි මේක ඔබටත් අයිති නෑ. තේරි. ඉත ඒක එතන ඒ ප්‍රශ්නෝ වේ. සංකීර්ණ කරගන්න එපා සංකීර්ණ භාවයක් පත් කරලා දෙන්න හිත. බුදුරණාහතේ කියන හිත කියන්නේ මායාවක්. රූපේ කියන්නේ මායාවක්. ඒත හිතක් තකස් වෙනකොට ඔබ දකින්න ඕනේ මේ මායාවක්. මොකද ඔබ විතරක පොඩකට අරන් යන්න පුළුවන්. තේරෙනවද? එක විතරද ගොඩකට අනේකනේ මේ වැඩි ආගක් තකස්ුණා උදිකාන්තෝටි දකින්න. රූපයක් දකින්නකොට ඔබ ලකින්න ඕනේ මායාවක් කියලා. බුදුරණන්ත් කියන රූපේ මායාවක් කියලා. ඒක කෙනෙක් දකින්නවා දකින්නකොට දැන් තේරියක් එනවා. එහෙනම් ඔබ මායාව කියලා දැක්කනම් හරි. කෙනෙක් ඒ විතරම ඔබ මගහැරලා යන්න. මොකද ඉන්නවා මේ රූප මායාවක් කියලා. දන්න අමුතුලයක් කරන්න ඉන්නේ කියලා. තේරෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි උපක්‍රමශීලී වෙන්නේ. තේරෙන්නේ? එදා මේ තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව කියන කාරණේ මුලින්ම මුලින්ම ගන්න. බුදුරණාහතේ කෙරේ ඒ ශ්‍රද්ධාව මතකත් කරගන්න. ඒ ශ්‍රද්ධාව ඒ තුළින්ම සීලය පරිපූර්ණ කරගන්න දරුවෝ ඊට පස්සේ ගොඩාක් බයක් වෙන්න අවශ්‍යතාවය නැහැ. ඒ තුළින්ම තමයි මාර්ගය සකස්. එහෙනම් පළවෙනි දෙන භාවනා කරන දෙන්නේ නැහැ නේද? එහෙනම් පළවෙනි දෙන භාවනා කරන දෙන්නේ සක්කායි කියලයි. අවධානය මමත් ඒ දෙවිභාවය වෙලා තියෙන්නේ. ඒ මම දෙන්නේ. එහෙනම් සීලේ කියන කාරණේ සීලේ පංච සීලේ සමාදන් වුණා අට සීල තමයි දස සීල සමාදන් වුණා සීලේදී ආරක්ෂා වෙන්නේ කාය කර්ම වචිකර්ම කියන කාරණාවකට විතරයි. කයෙන් සිදුවෙනා වූ වැඩ විතරක් වචනයෙන් සිදුවෙනා වූ වැඩ විතරක් ආවරණය වෙනවා. නම බුදුරජාණන්ගේ දේශනා කරනවා මේ කාය කර්ම වචිකර්ම වලට වඩා මනෝ කර්ම බලවත් කියලා. එහෙනම් ඔබ මොන සීලයක් සමාදන් වුණත් උටේ මනෝ කර්ම ආරක්ෂා වෙන්නේ නැහැ. තේරුණාද? මොන සීලයක් සමාදන් වුණත් මනෝ කර්ම ආරක්ෂා වෙන්නේ නැහැ කියන්නේ බලවත්ම අකුසලේ මේකෙන් වැහිදි නැහැ නේ. දැන් පිළ ගන්නවා පිළ අරගෙන ගියලා අපිට කේන්තියක් සකස් වෙනවා. කේන්තිය සකස් වෙනකොට අපි ගන්නවා මේ පිළපද කැඩුනා කියලා. කැඩිලාද නැහැ. එයා සතුටු වෙනවා. නමුත් එයා බරපතලම අකුසලේ කරගෙන මනෝවා ලෝභ දේශමෝ. එතන තීලේදී අපි බලන්න ඕනේ පිළපද වලින් වාචික කර්මයි කාය කර්මයි විතරයි ආවත් මේ වෙන්නේ මනෝ කර්ම ආවරණය වෙන්නේ නැහැ. ඒක හොඳට බලන්න ඕනේ. ඒක ඒ වෙනම අපිට ප්‍රයෝජනයක් ගන්න බැහැ. නමුත් ඔබ මනෝ කර්ම කියන කාරණය පිළිබඳ අවධානය යොමු කරනවා නම් මනෝ කර්ම විසින්ම සීලය ආරක්ෂා කරන දෙන්න ලෝභ දේශ මොහ. නමුත් ඔබ දරාපිනා සීලය විසින්ම මනෝ කර්ම පැස් කරලා දෙන්න පුළුවන්. සීලය නිසා සකස් කර ගන්නා වූ මාන්න නිසා. තේරෙනවද? මේකෙන් මේක සකස් වෙනවා. දැන් සීලේ වටිනාම දේ තමයි සීලය දස කුසල් කියන දැනට ඔබ අරන් යන්නේ. දස කුසල් කියන දැනට ඔබ අරන් ගියොත් කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම තුනම පැකිලෙනවා. තේරෙනවද? ඒ ඉලියත් පිටෝ බාරන් යන්නේ. එහෙම නැත්නම් ලෝභ දේශ මොහොතම අපි විනාශ කරන්නේ. පතරපායක තිය දාන්නේ ලෝභ දේශ මොහොත. එහෙනම් තිරගතර වැඩක් නැහැ. මෙතනින් අපු මේව සකස් කර ගන්න. එහෙම. එන්ටා මේ කාරණේ ගැන හිතන්න ඕනේ. සාමනද තෙරුවන් කෙරෙහි මේක ශ්‍රද්ධාව ඇති කරගත්ත ඊට පස්සේ එතනින් ඇති වෙනවද සීලය නැත්නම් අපි සීලය සමාදන් වෙන්නේ. නෑ මොකද තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව උනින්න මේ බුදුරණාගේ මාර්ගයට ආවා. එයා කෙලින්ම සීලයට යනවා. සද්ධාව කියන්නේ එතනින් සීලය ඔව් සීලයට එයා අනිවාර්යෙන්ම යනවා. සද්ධාවට යනවා. මේ සද්ධාවට ආපු නැති කෙනා සිල්පද කඩා ගන්න. එයාගේ විශ්වාසයක් නැහැ. බුදුරයන් වහන්සේ කියපු දේ එයා විශ්වාසයෙන් එනවනේ. බුදුරයන් වහන්සේ සද්ධාව කියන කාරණේ ඥානයන් ගුණයන් දැකලා ඇති කියලා දන්නේ. කවුද බුදුරයන් වහන්සේ කියන කාරණේ? ඒකෙන් එතනදී එයා අනිවාර්යෙන් මේ විදිහට බුදුරයන් වහන්සේ මේ මාර්ගය තුර යන්නේ. මාර්ගය තමයි සීලය. සමාධි ප්‍රඥා මාර්ගය. එයා වැටෙනවා තම කවුරුත් අල්ලන්නේ නැහැ. අපි තාම වැටිලා නැත්නම් උදේ වැට නැත්නම් අතට තකත් වෙලා නැහැ. තේරුණා? අරවාතුල්ම ගෞරවයෙන් මේ සත්‍යව දකින්න. බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියන කාරණා. බුදුරජාණන් වහන්සේ මේ මොහොතේ ඔබලා මේ තැනතිල්ලක් ලබනවා නම් කවුරු මිසද ඒ තැනතිල්ල ලබන්නේ? බුදුරජාණන් වහන්සේ ඉතමයි. නේද? එහෙනම් බුදුරජාණන් වහන්සේ ඔබලාට ওই තැනතිල්ල ලබා දෙන සංසාරය පුරාම කොච්චර නම් දුක්ඛංගරාවක් තියෙනවද? නේද? අර දීපංගර බුදුරජාණන් වහන්සේගේ පාද මූලයේ පුතේ උන්වහන්සේ එක බණපදයක් අහලා ධර්මය අවබෝධ කරගන්නේ තිබ්බා. නමුත් උන්වහන්සේ ධර්මය අවබෝධ කරගියේ නැහැ. උන්වහන්සේ එතනදී පරාර්ථකාමී වුණේ නැහැ, ආත්මාර්ථකාමී. ආත්මාර්ථකාමී වුණේ නැහැ, පරාර්ථකාමී. මං තනියම මේ ධර්මය අවබෝධ කරගන්නේ මං 30ක් කෝටියක් කෝටියක් දෙනාට මේ ධර්මය කියලා දීලා ධර්මය අවබෝධ කරගන්නේ. එදා උන්වහන්සේ ආත්මාර්ථකාමී වුණා නම් අද ගෞතම සාසනයක් තියෙනවද? නැහැ. එහෙනම් ඔබට මේ ලබන ත්‍රිවිධ ලබන්න බැහැ. එනවා ඔබ විශ්වාස කරන්න ඕනේ එදා ඒ බෝධිසත්වයෝ ඒ පරාර්ථ ආත්මාර්ථකාමී තීරණය ගන්න තුරු පරාර්ථකාමී මේ ඔබ උදිතාමයි කියලා. ඔබ උදිතාමයි. එහෙනම්
අපි වෙන්වෙන්ව හිතන්න ඕනේ අපි උදෙසාමයි බුදුරජාණන් බෝධිසත්වයා ඒ දේ කරේ කියලා. ඒක ඉතින් ඉඳගෙන කරලා මුතේ බුදුරජාණන් වහන්සේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් දසපාරමිතා පුරාගෙන මොනසා දුක්ඛංගරාවක් වින්දා. අපි මේ දෙනා වගේ ගිලම්පස ආහාරද පූජා කරේ. ගලව ගලව පූජා කළා කැමැත්ත. මේ ශරීරයේ දේ දාතුව මහත්ාගරයේ තිබු පරාද වෙන පූජා කරා. මේ මහ පොළවේ පස්වල පරාද වෙන ශරීර මාංශ පූජා කරා. බිරිඳක් දරුවේ කුමාරේ කුමාරියක් දේපලක් වස්තුවක් රාජ්‍යයක් රටක් තිබුණා සියල්ල දන් දුන්නු. කැමැත්ත. කවුරුද? ඔබ උදෙසාමයි. ඔබට මේ මොහොතේ මේ ලබන්නා වූ තනතිල්ල ලබා දී උදෙසාමයි. එතකොට උන්වහන්සේගේ සතුට කියලා සැපේ කියලා උන්වහන්සේට යම් දෙයක් ලැබුණා නම් දරුවෝ ඒ සියල්ල උන්වහන්සේ අනුන්ට දුන්නේ ඔබට මේ මොහොතේ ලබන මේ තනතිල්ල ලබා දෙන්නමයි. එතකොට එහෙම දසපාරමිතා පුරලා අවසානයේ සිතුවත් කුමාරයා හැටියට ඉපදිලා මොනසා අතිමත් දෙයක්ද ලැබුණා. රාම්‍ය පුරන්න සුභමාලිකා ලැබුවා. අර යතෝදරා වගේ රූපත් දිනක් ලැබුවා. රාහුල වගේ දරුවෙක් ලැබුවා. සක්විති රජකම ලැබුවා. මේ සියල්ලම දරුවෝ එක මොහොතින් ඉවත් කළද? අපිට පුළුවන් ද ගෙදර අතහැරලා ඉන්න දරුවෙක් අතහැරලා ඉන්න? ඈ? රැකියාව අතහැරලා දවසක් දෙකක් ඉන්න පුළුවන්ද? බලන්න වරණා දෙයක් අතහැරියේ කවුරුද තාම? ඔබගේ තාමයි. ඔබට මේ මොහොතේ ලබන්නා වූ තනතිල්ල ලබා දෙන්නු තාමයි. මේ උනාන්ට එදායේ අතහැරීම සිද්ධ කරේ නැත්නම් අපිට මේ සාසනය නෑ දරුවෝ. එදායේ අතහැරලා අර අය අවුරුද්ද දුෂ්කරක් ක්‍රියා කරන්න ගිහින් උනාන්ට මොනසා දුකද දෙන්නේ? උනාන්ගේ ආනන්ද ස්වාමීන් වහන්සේට පසු කාලීන සූත්‍රයකින් කියන ආනන්ද මම මේ හය අවුරුද්දක් පුරා විඳා වූ දුක මේ ලෝකයේ කිසිම ප්‍රඥේකුට මනුෂ්‍යයෙකුට දෙවියෙකුට විඳින්න බැහැ කියලා. තේරෙනවද? මොකද මම ගුරුවරයෙක් හිටියේ නැහැ, සාස්තුන් වහන්සේ නමක් හිටියේ නැහැ, මට අහගන්න කෙනෙක් හිටියේ නැහැ. ඒ නිසා මම හිතුවේ දුක තුනේ දුක අවබෝධ කරගන්න. ඒ නිසා මම ශරීරයෙන් දුක් දුන්නා. මම සමහර දාට ආනන්ද කෑවේ කඩලැටයයි. මම සමහර දාට කෑවේ මුන්නැටයයි. මම සමහර දාට කෑවේ බත්ටයයි. ඊට වඩා මම කෑවේ නැහැ. මොකද ශරීරයේ දුක දීලා දුක අවබෝධ කරගන්න පුළුවන් කියලා මම හිතුවේ. මම සමහර දාට මට කන්න නැතුව මම කලන්ට දාලා වැඩිද්දි මට නැකිටින්න බෑ නෑ. මම බඩ ගන්න හරක් ගාල් වලට ගිහිල්ලා හරකේ තනකොළ වලට කට තියලා කිරිබිව්වා කියලා. ඒ වෙලාවේ හරක් මට පයින් ගෑවුවා මම කලන්ට දාලා ඒ හරක් ගාල් තුමාණ්ඩේට වැටිලා හිටියා. එහෙම වැටිලා ඉඳලා නැගිට ගන්න මට පණ නෑ. මම බඩ ගන්න ගිහිල්ලා අර හරක් පැටව ගාපු පහපාට අසූචි කෑවා කියනවා ආනන්ද. මට ඒ අකුල දුකක් දැනෙන්නේ නැහැ කියලා. බලන්නකෝ අර අසූචි කද්දි හරක් පැටියෙ දුකේ අකුල දුකක් දැනුන්නේ නැත්තේ කවුරු නිසා? ඔබ නිසාමයි. ඔබට මේ ධර්මයේ අසීම තලස්වීම සත්‍යමයි. තේරෙනා? ඒක බලන්න ඒ තම දුක්ඛන්දරාවක් විඳලා අවසාන දුන්නාන්ටේ දකින්නවා අත්ති කියලා මත් සංයෝගයෙන් මේක කරන්න බෑ කියලා මධ්‍යම ප්‍රතිපදාවට යන. ඒ ගිහිල්ලා ජයත්‍රි මහ බෝමැටි පුතේ වාඩි වෙලා උන්වහන්සේ අදිෂ්ඨානයක් කරගන්නවා මොකද? මගේ ලේ මත් සං වැදනහර විහෙරේවා මාව මරණයටපත් වේවා. නමුත් සම්මා සම්බෝධි අවබෝධයෙන් තොරව මම නැගිටින්නේ ජීවිතය අතහරින්. ජීවිතේ මරණයට දා කවුරුද තා ඔබෝ දෙත ඔබට මේ මොහොතේ මේ ධර්මයේ ඇසීම දෙත උන්වහන්සේ ජීවිතේ මරණයට දැම්ම. නමුත් මරණයට දැම්මත් මරණයට උන්වහන්සේ කියන අවබෝධයත් එක්ක උන්වහන්සේ නැගිට්ටා. තේරුණා? ඒ ඔබෝ දෙතමයි. ඉන්පස්සේ බලන්න අවුරුදු 45 පුරාවට මොකද වෙන්නේ? අතන දුකී දුප්පත් මිනිස්සු සුවසේ කියලා ධර්මයේ කියලා දුන්නා. සැනසෙල්ලක්මයි ලැබලා. නේ? පිරිණිවන් මන්ත්‍රයේ සැතපීලා මොකද කිව්වේ? ලෝකයේ එක දශමයක් හෝ සැපක් තියෙනවා කියලා කිව්වද? අර දිව්‍ය ලෝකෙට තමයි මේ බ්‍රහ්ම ලෝකෙට තමයි යන්න කියලා කිව්වද? ගියක් දොරක් හදාගෙන දරුවෝ හදාගෙන කාර් එකක් කරන් ඉන්න කියලා කිව්වද? බුදුයන්ාන්තේ කියුවේ සංඛාරයෝ අනිත්‍යයි, ඒවට බැඳෙන්න එපා. ඒවට බැඳෙන්න එපා කියන්නේ ඔබලා දශමයක් හෝ සැපයක් ලෝකෙ දැක්කොත් ඒ තුලින් කවදා හරි කියලා ඉර වෙන නිසාමයි දුක. නේද? සංඛාරයෝ අනිත්‍යයි බැඳෙන්න එපා කියලා අවසාන වශයෙන් අපිට කියන්නේ. මේ බාරම බුදුයන්ාන්තේ කියන්නේ කවුද කියන්නේ? එහෙනම් ඒසා ධර්මයක් ඒසා කෙනෙක් තමයි මේ අපි කරන්නේ නේද? ඒ වගේ ඒසා දෙයක් අපේ අම්මා තාත්තා අපිට කරලා තියෙනවද? නංගි මල්ලි කරලා තියෙනවද? ඥාතියෙක් කරලා තියෙනවද? නැහැ. එහෙනම් ඒ ගුණයන් දැකලා පුතේ අපි කරන්නේ. හැරෙන්නේ නැහැ, බය නැහැ. එහා බය වෙන්නේ නැහැ. මොනවද බය වෙන්නේ? අරසා ගුණයක් අර සාරා සංග කල්ප ලක්ෂ්‍ය පුතේ අපිව දැකලා අපිට මේ දේ ලබා දෙන්න එන්නේ. ඉතින් එයා හැරෙන්නේ නැහැ, එයා බය වෙන්නේ නැහැ. එතන මෙයාතුල සද්ධාවකක් උනා නම් ඊළඟට බුදුරජාණන් වහන්සේ කියන ධර්ම මාර්ගය ගමන් කරනවා කියලා තමයි කතා.
උතන්ට ඉන්නවා. උතන්ට ආත් වෙන ආයමත් කවුරු තල්ලු කරන්න ඕනේ එයා කඩාවගෙන යන මොකද? මොකද බුදුරජාණන් වහන්සේ සත්‍යවත් කරක් කියන. තේරෙනවද? ඉතින් ඒ සත්‍යහම සකස් කරලා ගන්න. තේරෙනවද? ඒ සත්‍යහමයි බුදුරජාණන් වහන්සේ කියලා ඇති කර ගන්නා වූ සත්‍යාව එකින් එයා හැරෙන්නේ නැහැ. එයා දකිනවා මේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ මේ සාභයක් කළා නම් අපි වෙනුවෙන් මේ ධර්මය සම්පූර්ණව තියෙන මේ මොහොතේ අපි ධර්මයේ අවබෝධය උදසාමයි බුදුරජාණන් වහන්සේ මේ දේ කළා කියන්නේ. තේරෙනවද? එනිසා අපේ ඒ වාක්‍ය ඔබලාට තියෙනවා. තේරෙන බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ අර මේ පංච මහා බැලුම් බලලා කාලයේ දීපයේ දේශයේ කුලයේ මම බලල තමයි සුදුසු කාලේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. තේරෙනවද? ඒ කාලෙට බුදුරජාණන් වහන්සේත් එක්ක දහස් ගණන් ලක්ෂ ගණන් දිව්‍ය දළොන් නම් බහිනවා. මොකද උන්වහන්සේගේ පිළිවෙල වෙන්නේ නේද? එහෙනම් මේ සාමුනේ සාතනේ තියෙනවා. සාම ධර්මයේ සම්දිත්තිකයි. එහෙනම් මුදේ ඔබලා කාලයේ දීපයේ දේශයේ කුලයේ මම බලල දැස්පිටා. ඒක අපි හිතන්නේ. තේන්න මොකද ඔබලා දැක්ක ධර්මයේ තියෙන තැන අදාම අතුරු දහම් වෙලා නැහැ. එහෙනම් ඔබලා දැක්ක පුතේ මේ ධර්මයෙන් ප්‍රතිඵලයක් ගන්නමයි කියන කාරණේ තමයි දකින්න. ඒක දැක්කම තමයි ජීවිතය සකස් වෙන්නේ. ඒ විදිහටම ධර්ම රත්නයේ සංග රත්නයේ කාරණා තියෙනවා. මම දැන් ටිකක් වෙහෙසයි. මේ යාමල බෙදන්න කවන්න උත්සාහ කරනවා. ඉතින් කවන්න උත්සාහ කරනකොට සමාජ කෙනෙක් ඉන්නවා. කියන්නේ මේ කනවා පින නැහැ කියලා. එහෙම කියනවා කියලා කියනවා. ඉතින් එතකොට මම කාරණා කරනවා මෙයාට පවස් සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ. එයාට පවස් සිද්ධ වෙන්නේ නැහැ. උදේ ආයේ ඔබට කාරණේ හදන්නේ. තේරුණාද? එයාට පවස් සිද්ධ වෙන්නේ නැහැ. තේරුණාද? නමුත් බුදුරජාණන් වහන්සේ දුන්න මෙහෙමයි. දැන් බුදුරජාණන් වහන්සේ මස් මාළු සම්බන්ධව කියලා කියන්නේ මෙහෙමයි. ඔබ කැමති නම් මස් මාළු පන්න. ඔබ කැමති නම් මස් මාළු නොකයි. මස් මාළු කෑමවත් නොකෑමවත් තීරය නෙමෙයි. තේරෙනවද? කොතනම් තීරයවත් මස් මාළු කන කෑම නොකෑම කියන තීරපදයක් නෙමෙයි. ඔබ කැමති නම් කන්න. දැන් මමත් ඊ කාලේ අවුරුදු 5ක් විතර මස් මාළු කෑලි නැහැ. මට මාළු කෑල්ල දකින්නකොට මාළුව පේනවා. කුකුළුක් කෑල්ල දකින්නකොට කුකුළ පේනවා. ඒ නිසා මං කෑවේ නැහැ. මම පැවිදි වුණාට පස්සේ ඒක එහෙම නැතුව ගියා. තේරෙනවද? දැන් බුදුරජාණන් වහන්සේ කොතනකවත් උදේ මස් මාළු කන්න එපා කියලා කාටවත් කියලා නැහැ. කන්න කියලා කියලත් නැහැ. කැමැති නම් කන්න කැමැති නම් කොපා ඉන්න ඒ දෙක තුන කිසිම පවක් හෝ අක්ෂරයක් නමුත් සත්තු මරන්න එපා සත්තු ඝාතනය කරන්න එපා සත්තු මාංශ විකුණන්න එපා කියන ශික්ෂාපද තියෙනවා. තේරෙනවද? ඒක තියෙනවා. හොඳයි. ඒ නිසා අපි ඒ ආකාරයෙන් ඒක කලප ගන්න. බුදුරජාණන් පිළිගන්න කියලා කියන්නේ පුතේ මේ මස් මාංශ වල නැද මේ මේ තමන් තුළ තියෙන අකුසල් වල බඳ. තේරෙනවද? තමන් මස් මාළු කොච්චර මේ නොකෑ කියන ප්‍රශ්නයක් නෑ. තමන් නොකා කොච්චර ඉතියක් තමා දුස්තිල නම් පුතේ තමාලා පිළිගන්න තියෙන මොකද පිළිගන්න තියෙන්නේ මස් මාළු වල නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එනිසා පුතේ ඔය ප්‍රශ්නේ කවදා හරි දවසක තමන් සෝවාන් ඵලයට පත් වෙන වෙලාවට ඉන්නේ. එතෙක් අපි අද මේ ඉන්නවා. තේරුණාද? එතෙක් අපි මේක විසඳ ගන්න තා අබ්බැහැ. නේද? ඒ දැන් කවුරු හරි මම මෙතන පාත්‍රයේ දාන්නේ වරදන. වරදනකොට මේක ඇතුලේ මාළු කූරියක් ඉන්නවා බෙදලා. ඒක මහත්යම මස් මාළු කන කෙනෙක් නෙමෙයි. ඒක මහත්ය කියන ආමතුරු මේ පවක්නේ කරන්නේ මස් මාළු කනවා කියන. තේරුණාද? එතන මං කියන්නේ ඔබට මොකද පුතේ මෙතන මැරිච්ච මාළුවේ නැහැ. තේරුණාද? මෙතන මැරිච්ච මාළුවේ නැහැ. මේ මාළුවා පුතේ කොහේ හෝ ඉපදිලා ඉන්නේ මේ විතර. එක්ක මනුස්සයෙක් වෙලා එක්ක දෙවියෙක් වෙලා එක්ක මාළුවෙක් වෙලා මෙයා ඉපදිලා. මෙයා මැරෙන වෙලාවම තාපෝයා ඉපදිලා. එහෙනම් දැන් මේ ඉපදුලා ඉන්න තත්ත්වයේ කිනුන්නේ අපට අඳු වෙන්නේ. එහෙනම් මෙයා ඉපදිලා. තේරුණාද? ඒතකොට ඔබ හාන්න පුළුවන් හරි ඉපදිලා නැහැ ඉතින් දැන් මෙයා මැරුණා මෙයා අඳුනේ. මෙයා මැරුවනේ කවුරුහරි. ඒක පුතේ සංස්කාර. මට තාමෝතකින් මැරෙන්න තියෙනවා නම් පුතේ ඔබට බෑ මාව වළක්වන්න.